මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීම සඳහා මෑතදින එළඹි කැබිනට් තීරණය අකුලා ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. මෙම ක්‍රියාපටිපාටිය තුළ පවතින විනිවිදභාවය ප්‍රශ්න කර සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ පිළිබඳ පැහැදිලි කිරීමක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපේක්ෂා කරන අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු නිකුත් කරන තුරු උක්ත කැබිනට් තීරණය අත්තිටුවන මෙන් රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින බව වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකාවට අනීති කන්දමින් ආනයනය කරන ලද වාහන 112 රාජසන්තක කිරීමට රජය සැලසුම් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලා පිටි පවසයි. මෙසේ රජයට අයත් කරගන්නා වාහනවල වටිනාකම රුපියල් බිලියන 7ක් පමණ වන අතර මෙම වාහන රටතොලට අනීති කන්දමින් ගෙන්වා තිබෙන්නේ 2015 සිට 2022 දක්වා වූ කාලය තුළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ. එමෙන්ම එලෙස වාහන අනීති කන්දමින් ආනයනය කර ඇති බවට හඳුනාගනු ලැබුවේ වංචහා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් බවට පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙරට ගෙන්වන වාහන නීතිමය ආකාරයෙන් ආනයනය කිරීම සඳහා වාහන මෙලදී ගන්නන් වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. ශ්‍රීපාද පොදුභූමිය අසල ආරක්ෂක වැටකින් පැන අතුරුදන් වූයේ දවසන 32 වෙනි පුද්ගලයා දින 4කට පසු සොයාගෙන බව වාර්තාවේ. දිනේෂ හේමන්ත නම් මෙම පුද්ගලයා හමුවන විට ජීවතුන් අතර සිට ඇති අතර සුදු තුවාල සහිතව විජනන තත්ත්වයේ පසු ඇති බව සඳහන්. ඔහු සොයා ගන්නා ලද්දේ නල්ලතන්ගේ ප්‍රදේශයෙන් වන අතර මේ සඳහා පොලිසිය හමුදාවත් සමග දැවැන්ත මෙහෙයුමක් සිදු කර ඇති බව වාර්තාවේ. මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා දික්කොය රෝහලට ඇතුළත් කර තිබෙන අතර සමනල කන්දසල ආරක්ෂක වැටෙන් පැන ඇති හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව වැඩිදුරටත් වාර්තා වෙන්නේ. ඉරාන ජනාධිපති රායිසි මෙරට කළ නිල සංචාරය අතරතුරදී ඉරානයේ සහ ශ්‍රී ලංකාව අතර අංශ පහක් සඳහා අවබෝධතා ගිවිසු මත්සන් කර තිබෙන බව වාර්තාවේ. ඒ අනුව චිත්‍රපට මාධ්‍ය සංචාරක කර්මාන්තය ව්‍යාපාරංශය පුස්තකාල සහ සංස්කෘතික විද්‍යා තාක්ෂණ හා ක්‍රීඩා කල්මනාකරණය ආදී අංශවලට අදාළව මෙකී අවබෝධතා ගිවිසු මත්සන් කර ඇති බව සඳහන්. මේ අතර උමාවය බහුකාර්ය සම්බන්ධ ව්‍යාපෘති විවෘත කිරීමේ අවස්ථාව සඳහාද ඉරාන ජනාධිපතිවරයා සහභාගී වී තිබේ. LNW Daily News at 8 විශේෂාංගයේ ඔස්සේ අද දින පුවත් සාරාංශය නැරඹීම සඳහා රාත්‍රී 8ට අපගේ YouTube නාලිකාව වෙත පැමිණෙන්න.